මත්තහනවද අපි නැගිටපු වෙලාවිඳලා එකක මාධ්‍ය ஒලවලින් අපි නෝ. ජනවාරි பல වෙந்தයිදලා කාල හමාරයි පාරගහිල්ලඉවයි මේ මෙච්චල් ලොකු බද්දක් බදදු වැඩුවීමෙන කියෙන. පිත්තොත් වැඩ් කියන බද්ට අවරුදු විස්සකට වැඩි ඉතිහාසයක් තියෙන. දෙද දෙකේ අංක දාහතර කියන පනතෙන් තමයි වැඩ්බද්ධ මුලින්ම දැම්මේ. තර මේ පලවිනියටටම දානා අවස්ථාවදී වැඩ්බදු අනුපාත දෙකක් තිබ්බ, සාමාන්‍ය අනුපාතය සීයට විස්සත්, අඩු රේට් එකක් සියයට දහයකත් කියලා රෙට් දෙයකින් තමයිගේ. තර මේක වෙනස් වුනාා ඊලාට විස්සර තිබ්බ එක පහළව වුණා. ඒවාගේ අනුපාත දෙකක් වෙනොට අනුපාත තුනක්කාව සාමා්‍ය සම්මතා අනුපාතය ඒවාගේ බේසික්‍රේට් කියලෙකුයි ලක්ෂරිරට් සුකබ බෝගි බදු අනුපාතය කියලෙකු තුතර. බාණ්ඩ හා සේවාවල් මේ විදිර වර්ග වෙලා කොටසකට සෑන්ඩ ්‍රේට්ක එකෙන් සම්මත අනුපාතය අඩුරේට්ටක වෙච්ච ස තව බාණ්ඩවලටත් වැඩි රේට් සීයට විස්ස කියන එක සියර දහාට විස්වරින්වර වෙන සුන තවත් බාණ්ඩ කණ්ඩායම්වලටත්. අදාළ කරා. ඇති මේ විදිහට අවරුදු ගාන අස්සාමාන්‍යෙන් අවුරුද්දක් පාස මේක වෙනස් වෙනවා සියයට පහල්ලෝ විදිර කාලයක් තිබ්බ. ඊට පස්සමක සියයට කොළහ කර ඊට පස්සේ දොළහ කර නැවතත් සියයට පහලෝ කර. සියයට පහලවට තිබ්බ බද්ධ ඊට පස්සේ මොක දුනේ පාරටම සියයටට අට වෙනකං අඩුකර ඊ ළඟට පසුගේ වර්ශයයේ හඳුන් අදීපු සංශෝධන මගේින් නැවතත් සීයට පහළව දක්වා ගෙනවවා එත කොට දෙදස් විසතුු අවුරුද්දෙති පසුගේ දවස්වල අපි. සම්මත කරපු පනත සංශෝධන පනත මගින් දෙදස් විසිහතරේ ජනවාරි පළවෙෙන්ද ඉඳලා වැඩ්බදු අනුපාතය සියයට දහටක් බවට පත් කලා තිය තර මම්ම ටි කිව්වේ මේ දහාට කියන එක ඉතිහාසේ එකවස්ථාවක තිබ්බ අනුපාතයක්. අනිත්්‍යක තමයි ඇයි මේ බදු වෙනස්කම් සිද්ධ කරේ මේ මෑත කාලීන වැඩ්බද්ධට අමතර ආදායම් බද්ධ ඊළඟ ටලුතෙන් අඳන්නල දීපු සමමාජාරක්ෂණ දායකත්ව බද්ධ කියන විධ බදු සම්බන්ධය විශාල වෙනස්කම් කරන සිද් වු. හැබැයි ඒක වෙනස් කමක්වත් මීට කලින් අපිට පුරුදු සහන කියන වෙනස්කම නෙමයි කරේ. අපි දන්නවා අයවැයක්කින් හුඟක් වෙලාවට අපි දෙනවා මෙන්න මේකට නිදහස් මේකට අඩුරේට් එක මෙන්න මේ ක්‍රියාව මේ 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 ඇක්ටිවිටිය එකට සීයට පනහ බ බදු සහනයක් ඒ වගේ බදු සහන තමයි තිබුණේ හැබැයි අපිට තවදුරටත් සහන වලින් යන්න අමාරුයි මොකෝ අපිට රෙවනිියෝ කියන එක රාජ ආදායම කියෙ එක විශාල ප්‍රශ්නය තරමේ රාජ්‍යආදායම වැඩිකර ගැනීම කියන ඉලක්කය ලංඟා කරගන්න තමයි වි බදු සංශෝධ හුගක්වේ හුගක් එවක් කරේ හුගක්න මේ සිියල්ලම වගේ කරේ. එතකොට වැඩ්පත්ත ගත්තාම වැඩ්ත්ේ වැඩබදු ආදායම වැඩි කරන්න අශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් රාශය පසුගගේ අවරුද්ධිඳද මේ වෙනනකම් කරන්න දෙදස් විස්ස ුද්ධ ජනවිස්සේ නවරි පළවෙෙන්දා කරපු බදු සංශෝධන වරදි අඩු වෙලා තිබ්බ බදුවානු පාත වැඩි කිරීම. ඒ වගේ ඉහළදාපු බදු ලියාපදිංචිවීමේ සීමාව පහලගෙනේම මේ කියන කාරණ දෙක විශේෂයි. එතකට පහලගෙනේම කියන්නේ කලින් අවුරුද්ධකට රුපියල් මිලියන පහලවක් වෙච්ච වැඩ්බද්දර ලියාපදිංචිවීම සීමාව දෙදස් විස්සේ ජනවාරි පළවෙදදා ඉඳලා ර්ශයකට මිියන තුන්සීියයක් දක්වා වැඩි වුණා. මේ හරහා විශාල වැඩ්බදදු සඳාලියයා පදිංචවෙලා තිබ ලිපිගෙනු ප්‍රමාණයක් අක්‍රීය තත්වයට පත් වුණ සුළු ප්‍රමාණයක් ඉතර වුණා. එතර මේ තුන්සයට තිබ්බේ එක තමයි අපි මිලියන අසුවක් කියන වාර්ෂික සීමාවට ගෙනැවිතොට දැන් තියන තත්වය තමයි. වර්ෂයකට එකන මාස දොල්හක කාලයක් සඳහා රුපියල් මිලියන අසුවකට හෝ ඊට වැඩි වාර්ශික පිරිවැටමා පාවාර්ෂික සැපියුම් සීමාවක් තියෙන පුද්ගලයන් ව්‍යාපාර වැඩ්බද්දර ලියාපදිංි වෙන්නවෝ. ඒක තමයි දැනට පවතිනතත්ව. හැයි ජනවාරි පලවෙින්ද ඉඳල ඒට අදාළ සංශෝධන මේ වෙන කොට ගැසට් කරලා තියනවා. මිලියා පදිංචවීමේ සීමාව හැට දක්වා. ඒ අරවාරය දිත් හිබ්ානිත් වෙනස්කම තමයි. බදු නිදහස් කිරීම් ඉවත් කිරීම. එතකට පසුගිය දවස්වල සම්මත කරපු වැඩ්බදු සංශෝධන පනතහරහා ප්‍රධාන වශයෙන් වෙච්ච දේ තමයි. බදු නිදහස්කිරීම වි ප්‍රමාණයක් තිබ බදු පනතේ. හැබැයි මේ තිබ විශාල ප්‍රමාණය තුන්නෙන් එකටත් වඩ අඩු ප්‍රමාණයක අඩු කර. හේතුව තමයි. වැඩ් බදු දහස් කිරීම හරහා රජයට අහිමි වෙන ආදායම ලඟාකර ගැනීම. මේ ඉවත් කර ගැනීම නිසා වෙන බලපෑම. මමත් අහනාාවදේ අපි නැගිටපු වෙලාවිඳලා එකක මාධ්‍ය ඔල්වලින් අපිටෑනෝ ජනවාරි පල වෙදයිඳලා? කාල හමාරයි පාරගිල්ල ඉවරයි මේ මෙච්ච ලොකු බද්දක් බදු වැඩිවීමක් එෙනවා කියෙන. හැබැයි මේ ඇත්ත ඒකම නෙමේ යම් වැඩිවීමක් එෙනවා. බද්ධට ඒක හරිමක දි පහල්ලව තිය රට්ක සියයට දහට කරනවා. හැබැයි මේ වෙන කොටත් මේ බදු නිදහ සීමාවේ බදු නිදහස් අයිතම වලින් විශාල ප්‍රමාණයක් එතනින් අයි වෙලා තියෙන්. තුර දැනටමත් ද්දට ය යටත්වෙන ඒවට පොඩි වැඩිවීමක් කියෙනවා. ඊට අමතරව අයිම අයිතම කීපයක් සඳහා අලුතෙන් බදු පැනවෙනවා. ඒ වැල තිබ බදු නිදහස් කිරීම වත්වෙනවා හැබැයි මේ අලුතෙන් බදු පැනවීමේද විශේෂයෙන් ප්‍රජනතාවට වැඩපුර බලපාන අයිතම සම්බන්ධයෙන් වෙනකොට ඒ වගේ ඒ වැඩ්බද්ධ නිසාවෙන බලපෑම් ආවම කරන්න පුළුවන් පියවර රාශිය අරගෙන තියෙනෝ ගනිමින් පොවතිනා උදාහරණයක් විදිහට සමහරක් බාණ්ඩවලට ආනයනය කරනකොට වරායාහා ගුවන්තොට බල බද්දුු අදාළ වෙන අපි කරන්නේ ඒ ඒ අප පියවරන්තියනොයිඒ වරායාහා ගුවන්තතුට පොල බද්දු ඉවත් කරලා වැඩ්බද්ධ තියාගැනීම හරහා වැඩ්බද්ද වැඩවීම නිසා වෙන වෙන බලපෑම ඔවම කරන්න මේ වගේ සාධනය පියවර කීපයක් කරගෙන තියෙන. ඊට අමතරව සමහරක් වෙලාවට අපි දකින දේ තමයි මේ සංශෝධන ක්‍රියාත්මක කිරීමේදී. එකන හුංගක් වෙලාවට කවදාවත් වැඩ්ගෙව්පු නැති වැඩබදු මේ ලියාපදිංචිවීමේ අව්‍යාව නොත්ති බෙනු කට්තියක් ැන් මේ ඇතුළට එනවා. ඇතුරු මේ ගොල්ලන්ට මේ නිසියාකාරව තමන්ගේ පටියයුතු තමන්ගේ වැඩබදර ලියාපදිංචව ඒක ෙවාගෙනයන්න ඒළඟට බඳදු ගණනය කරන කොට එන ගැටලු. ඒවට ඒවට එඩ්්‍රස් කරන්න දැනට පනතය ඇතුළ තින නීතිමේ ප්‍රතිපාද ඇතුළේ. දේශයාදැම් දෙපාතමිතු තමයි ක්‍රියත්මක කරන නිසි බලදවේධාරිය වෙන දේශාදැම් කොමසාස් Generalනල් එති සාකච්ඡා කරල ඒ තියෙන ගැටලු සහගත තැන් අපි නිවැරදි කරනවා. உடනකுடன் செய்தகளை பெற்றுக்கொள்ள YouTubeயின் YouTubeතලத்தை සස්ரைப்් செய்த கொள்வதுடன் බெල් ஐக்கானை அழுතவும்.